දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්නේ උතුම් සීලාදී ගුණධර්ම කොහොමද අපි ආරක්ෂා කරන්නේ කොහොමද අපි දියුණු කරගන්නේ කොහොමද අපි ජීවිතය තුළ වැරදි අඩුපාඩු සකස් කරගෙන අපි සීලයක් තුළ දියුණුව කරා යන්නේ ඊළඟට අපේ ජීවිතයේ වැරද්දක් අඩුපාඩුවක් වුණාට පස්සේ අපි කොහොමද ඒ වරදින් නැගී සිටින්නේ ආයිති සංවරයේ පිහිටන්නේ මේ සීලය මොනතරම් ධර්මාවබෝධයට උපකාර කරන කාරණයක්ද මෙන්න මේ කාරණා අද මේ ධර්මානුශාසනාවේදී අපි කතා කරනවා පින්තුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ගිහි ශ්‍රාවකයන්ට පංච සීලයක් අනුදැන වදාලා ඒ තමයි සීලවන්ත උපාසකෙක් බවට පත් වෙන ආකාරය සංයුත්ත නිකායේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගෙන් විමසන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණකින්ද කෙනෙක් උපාසකෙක් බවට පත් වෙන්නේ දැන් අපි උපාසක උපාසිකා කියලා කියනවනේ එතකොට කොහොමද කෙනෙක් උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් බුදුන් සරණ යනවද බුද්දාස් සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති කෙනෙක් බුදුන් සරණ යනවද ධර්මයේ සරණ යනවද සංඝුන් සරණ යනවද එපමණකින් මේ කෙනා උපාසකෙක් බවට පත් වෙනවා එමනම් මතක තියාගන්න තෙරුවන් සරණ යෑම ඒ තෙරුවන් සරණ යන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා පින්පව් කර්ම කර්මඵල විශ්වාසයෙන් කෙනෙක් තෙරුවන් සරණ යන ඒ තෙරුවන් සරණ යෑමෙන් උපාසකෙක් බවට පත් වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණකින්ද ඒ උපාසකයා සීලවන්ත උපාසකෙක් බවට පත් වෙන්නේ එහෙමනම් මතක තියාගන්න උපාසක උපාසිකාවක් බවට පත් වුණාට සීලවන්ත උපාසකෙක් උපාසිකාවක් නොවෙන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුරන්ගේ විමසනා සාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණකින්ද කෙනෙක් සීලවන්ත උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙන්නේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ තිරුවන් සරණ ගිය කෙනා ප්‍රාණඝාතයෙන් වළකින්නේ වේද? සොරකමින් වළකින්නේ වේද? වැරදි කාම සේවනෙන් වළකින්නේ වේද? බොරුවෙන් වළකින්නේ වේද? මත්පැන් මඩරුවේ භාවිතයෙන් වළකී සිටින්නෙක් වේද? එපමණකින් ඔහු සීලවන්ත උපාසකෙක් බවට පත් වෙනවා. එහෙමනම් මතක තියාගන්න ඉස්සල්ලාම කෙනෙක් සීල් රකින්න හරි බණ අහලා තියෙන්න එපා. තුනුරුවන් ගැන යම් දැනුමක් වැටහීමක් මේ කර්ම කර්මඵල පින්පව් මේවා දන්න කෙනා තමයි සීල් රකින්නේ. ඒ නිසා මෙලව පරලව ගැන කර්ම කර්මඵල ගැන තුනුරුවන් ගැන සද්ධාව ඇති කරගෙන කෙනෙක් තෙරුවන් සරණ යන අන්න එහෙම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ ඊළඟ උත්සාහය තමයි තමන්ගේ ජීවිතයේ වැරදි අඩුපාඩු සකස් කරගෙන සීලවන්ත උපාසකෙක් බවට පත් වීම. එතකොට මේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමන්ගේ අඩුපාඩු හදා ගන්න එයා කල්පනා කරන එයාගේ ඊළඟ ඉලක්කය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම මේ ධර්මය අවබෝධ කරගනිමි. එහෙමනම් මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මා තුල පවතින අඩුපාඩුකම් මොනවද කියලා තමා දිහා තමා තුලින් බලනවා. මේ ධර්මයේ ඕපනායකයි. තමා තුලින් බලන්නේ ඒක හිතට එකඟව. තමන් දිහා බලනකොට ඇත්තටම තමන්ගේ ජීවිතේ තමන් දන්නවා. ඔබ හිතන සමහර ලෝකයා ඔබව ගැන නොදන්නව ඇති. සමහර ලාවට ඔබ හොරකම් කරලා කාටවත් අහු නොවෙන්න මගේ හොරකම් ගැන කවුරුත් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඔබ කියපු බොරු අනිත් අය ඒව විශ්වාස කරා. ඒ අය හිතාගෙන ඉන්නේ මං කියන්නේ ඇත්ත කියලා ඔබ හිතාගෙන ඉන්න පුළුවන්. ඊළඟට ඔබ කාටත් හොරෙන් කරපු ප්‍රාණඝාත ආදී අකුසල් සමහරලාට ඔබ හිතන්න පුළුවන්. ඒවැ මං සාක්ෂියක්වත් ඉතුරු කරලා නැහැ. ඒවා දන්නේ මං විතරයි කියලා. ඊළඟට ඔබ වැරදි ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් සමහරලාට ඔබ හිතන්න පුළුවන් ඒව කවුරුත් දන්නේ නැහැ. ඒව ආරංචි වෙලා නැහැ. ඊළඟට ඔබ මත්පැන් මඩරුවේ බිහිලා සමහරලාට ඔබේ ගෙදරට ඔබේ ප්‍රියයන් ඔබේ ඥාතීන් ඔබේ ස්වාමියා වෙන්න පුළුවන් බිරිඳ වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් ඒ සියලු දෙනා ඉදිරියේ ඔබ
බොහොම සීලවන්ත මත්පැන් මත්ද්‍රව්‍ය කටේවත් තියලා නැති කෙනෙක් හැටියට ඔබ හැසිරෙන රඟපාන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඔබ හිතන්න පුළුවන් ඒ අය මං ගැන එහෙම හිතන්නේ නැහැ. තාම ඒ අය මං ගැන දන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පිංගතුණි ඔබ ගැන ඔබ දන්නවා. ඔබේ හෘද සාක්ෂිය ඔබ ගැන දන්නවා. ඒ නිසා මේ යන සංසාර ගමන අපි ලෝකයා මොන විදිහට අපි රවට්ටගෙන ජීවත් වුණත් මතක තියාගන්න කර්මය ඔබ තනියම මුණ දෙන්න ඕන දෙයක්. ඔබේ හෘද සාක්ෂිය ඔබට ඒ කරපු කියපු දේවල් ඔබේ හිතට බොරු කරන්න බෑ. මේ ලෝකේ හැම කෙනෙක්ම අසරණ වෙන අවස්ථා හතරක් බුදුහාඳුරු පෙන්නනවා. ජරා ව්‍යාධි විපත් මරණ කියන අවස්ථා හතරේ බොහෝ දෙනෙකුට ඔය කරන කියන දේවල් තමන්ගෙම හිතට වද දීදී චිත්‍රපටි පේනා වගේ තමන්ට බලවත් වෙන කාලයක් එන්න පුළුවන්. හොඳට බලන්න සමහරු තරුණ මදයෙන් තරුණ කාලේ සමාලාට සල්ලි වලට බලය කීර්තිය හැකියාව මේවෙන් මත් වෙලා මිනිස්සු බොහෝ වැරදි අකුසල් කරන ලෙඩක් තුකක් වෙලා එකතැන් වෙලා එකතැන ජරාවට පත් වෙලා ඉන්නකොට අන්ත අසරණයි අර කරපු කියපු දේවල් තමන්ටම සිහි වෙත්. අපි දන්නවා සමහර අය අඬා තමන්ගෙන් වෙච්ච වැරදි කියවන්න පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. මම කරපු දේවල්ම තමයි මට මේ විඳවන්න උනේ කියලා සමහරු තමන් කරපු දේවල් අඬා ඊට පස්සේ කියවනු. අනේ මට වැරදුනා. මට තේරුම් ගන්න බැරි වුණා. මේ මං කරපු දේවල්ම තමයි මම මේ විඳවන්නේ කියලා කියනවා ඔබ ඕන තරම් අහලා ඇති. ඒ නිසා සමහර වෙලාවට ලෙඩක් දුකක් හැදිලා අපි අසරණ වෙනකොට අපි කරපු කියපු දේවල්ම හිතට බලවත් වෙලා අපිට වද දෙනවා. ඊළඟට වයසට ගිහිල්ලා අපි කවුරුත් අසරණ වෙන තැන නැකිට ගන්න බැරුව සමහර වෙලාවට ඉඳගත්තුත් නැකිට ගන්න බෑ. තනියම වාඩි වෙන්න බෑ. ඇඳේ නිදාගෙන හිටියොත් නැකිටවන්න දෙන්නෙක් ඕනේ. අල්ලලා උස්සලා නැකිටවන්න ඇවිද ගන්න බෑ. එක තැන මල මුත්‍ර කරගෙන සමහර වෙලාවට ජීවිතේ අන්ත දුක් විඳින අවස්ථා එනවා අපේ ජීවිතවල. එතකොට පිංගතුනේ එවැනි අවස්ථාවක අර කරපු කියපු දේවල් බොහෝ දිනෙකට හිතට වද දෙනවා. චිත්තපටි පේනා වගේ සිහි වෙනවා. මං ඒ කාලේ මේ වගේ වැරදි වැඩ කරා, මේ වගේ අකුසල් කරා, මේ වගේ නොපනත්කම් කරා. ඒවා තමන් නිවැරදි කරගෙන ධර්මයට යොමු වුණේ නැත්නම් ඒවා ජීවිතේ වද දෙනවා. ඊළඟට මරණ මංචකේ මතක තියාගන්න බොහෝ දිනෙකට මරණාසන්න මොහොතේ තමන්ගේ හිතට මේවා චිත්‍රපටි වගේ බලවත් වෙවි පේන ගන්න. ඔබ සමහර වෙලාවට ඔබට අත්දකින් ඇති. ඔබ මරණාසන්නයි ඉදිරියේ ළඟ හිටපු අවස්ථා සමහරට ඔබ ඉදිරියේ ඔබේ නෑදෑයෙක් අසල්වැසියෙක් ඥාතියෙක් අන්තිම හුස්ම හෙලනකොට ඔබේ ළඟ හිටපු අවස්ථා ඔවුන් කියපු කරපු දේවල් සමහර වෙලාවට ඔබ රෝහලක වැඩ කරපු සේවකයෙක් නම් වෛද්‍යවරයෙක් නම් මිසී කෙනෙක් නම් ඔබට හොඳ අත්දැකීම් ඇති. බොහෝ දෙනෙක් ජීවිතේ අන්ත අසරණ වෙලා තමන් කරපු කියපු දේවල් කියවන්න පටන් ගන්න තැන ඊළඟට විපත් ඉදිරියේ මිනිස්සු අසරණ. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ අපි යම් මොහොතක ඔබ මොන වැරදි අඩුපාඩු කර කර හිටියත් ඒවා තුලින්ම ඔබ අසරණ වෙන තැනක් එනවා. ඒ නිසා යම් මොහොතක සමහරලාට මේ බණ ටික ඔබට ඇහෙන්නේ තරුණ කාලේ නම් අද ඉඳන් පටන් ගන්න පරණ දේවල් ඔක්කොම අමතක කරලා මේ මොහොතේ ඉඳන් නිවැරදි වෙන්න. මේ බණ ටික ඔබට ඇහෙන්නේ මැදි වයසේ නම් ඔබ මේ මොහොතේ ඉඳන් පටන් ගන්න පරණ දේවල් ඔක්කොම හිතෙන් අමතක කරන්න. අද ඉඳන් මම නිවැරදි වෙනවා කියලා උත්සාහ කරන්න වීරිය වඩන්න. ඒත් ඔබට පුළුවන්. සමහර වෙලාවට මේ බණ ටික ඔබට ඇහෙන්නේ ඔබ වයසට ගිහිලා වෙන්න පුළුවන්. ඔබ සමහරලා ලෙඩ ඇඳේ ඉන්න අතර වෙන්න පුළුවන්. හිතන්න එපා දැන් අපි පරක්කු වැඩි කියලා. මේ මොහොතෙත් ඔබ වීරිය කරොත් ඔබට දැනුත් ධර්මාවබෝධයට හිත පිහිටවන්න පුළුවන්. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ සරකාණි කියලා උදේ ඉඳන් රෑ වෙනකම් බීගෙන හිටපු බේබද්දෙක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. මේ සරකාණි කියන කෙනා උදේ ඉඳන් බීලා හැබැයි ඔහුගේ ජීවිතේ එහෙම ඉඳලා ඔහු ලෙඩ වුණා. ඔහුට අවශ්‍ය වුණා මේ වරදෙන් මිදෙන්න. ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න පටන් ගත්තා. ඒත් ඔහුට ඒ වැරදි අඩුපාඩු හදාගන්න කාලයක් ගියා. නමුත් ඔහු අවසාන කාලේ ලෙඩ ඇඳේ ඉන්නේ නැද්දී
මරණාසන්නව එක තැන් වෙලා ලෙඩ වෙලා ඉන්න වෙලාවේ ඔහු දැඩි අදිෂ්ඨානයෙන් සීලය තුල පිහිටලා හිත හදාගත්තා පරණ දේවල් ඔක්කොම මං අමතක කරනවා මම අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ ලෙඩ ඇඳේ ඉඳන් හරි මම මේ සීලාදී ගුණධර්ම රකින්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් හිත පිහිටවාගෙන සීලේ සමාදන් වෙලා ඔහු අවසාන කාලයේ අර ලෙඩ ඇඳේ ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වුණා හිතා ගන්නවත් බැ මේ සර්කාණි මිය ගියාට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඔහුගේ කටයුතු අවසන් වෙලා කාලෙකට පස්සේ කෙනෙක් අහනවා සාමීනි අර සර්කාණි කියන පුද්ගලයා පසුගිය දවස්වල ඔහු මිය ගියා ඔහු කොහෙද දන්නේ ඉපදුනේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ නැවත නැවත අහද්දී බුදුරජාණන් වහන්සේ වදාලා සර්කාණි කුල පුත්‍රයා සෝවාන් ඵලයට පත් වෙලා ඔහු දැන් දෙව්ලෝ පහළ වෙලා වැඩ ඉන්නවා කියලා. හැබැයි තුනුරුවන් ගැන සද්ධාාවක් නැති ධර්මයේ ගැන ලොකු වැටහීමක් නැති සාමාන්‍ය මිනිස්සු මේ කතාව පිළිගන්න කැමති වුණේ නැහැ. ඔවුන් තන තන බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ප්‍රකාශයට නිඳා කර කර යන්න පටන් ගත්ත සමහරු. අන්න අර සර්කාණිය අර බේබද්ද සෝවාන් වෙලාලු එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනෙටත් බැන බැනා ගියා අර සර්කාණිය ඔය බේබද්ද ගැන අපි නොදන්නවද උදේ ඉඳන් බීලා හිටපු මේ බේබද්ද අන්න සෝවාන් වෙලාලු කියලා නිඳා කර කර ගියා හැබැයි බුදුරජාණන් වහන්සේ එදා සංඝයා ඉදිරියේ දම්සභා මණ්ඩපයේදී මේ සර්කාණි ගැන දේශනා කරා මහණෙනි මේ සාමාන්‍ය පෘථජන ලෝකයා කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ ඒක දකින්නේ කොහොමද? ඒක දකින්න පුළුවන් ලෞතුරා බුදු කෙනෙකුට විතරයි කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ හැකියාව. මේ සර්කාණී මරණාසන්න මොහොතේ සීලය සම්පූර්ණ කරා. ඔහු ධර්මයේ මෙනෙහි කරා. ඔහු ධර්මය අවබෝධ කරා. එහෙමනම් සර්කාණී මේ බිබීසෝවාන් වුණා නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඔහු කලින් බේබද්දෙක් තමයි. හැබැයි ඔහු මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳේදී හරි සීලේ පිහිටලා ඒ සීලේ සම්පූර්ණ කරගත්තා. ඒ නිසා යම් කෙනෙක් ධර්මයේ ප්‍රතිඵල ලබනවා නම් ඒ ප්‍රතිඵල ලැබෙන්නේ යම් මොහොතක හරි සීලේ සම්පූර්ණ කරගන්නවාද අන්න එතන ඉඳන් තමයි උතුම් මිනිස් ගුණ ධර්ම ඔහු තුළ වැඩෙන්න පටන් ගන්න. අඩුපාඩු තියෙන තාක්කල් ඒ උතුම් මිනිස් ගුණ ධර්ම ඔහුට ලබන්න පින තිබ්බත් ඒවා අර තමන්ගේ අඩුපාඩු නිසා දුස්සීලකම් නිසා වැහිලා තියෙනවා. පින්වතුනි පහාරාද කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නවා. පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුහාඳුරන්ගෙන් කාරණා කීපයක් අහන ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි කියලා අහනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා පහාරාද ඉස්සල්ලා මම ඒක කියන්න කලින් ඔබ කියන්නකො මේ දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් මහා සාගරයට මෙච්චර ආසයි අසුරයන් මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන්නේ ඇයි කියලා ඉස්සලා ඔබ කියන්න කියෝ. ඒ වෙලේ පහරාද කරුණු අටක් කියනවා සාමීනි මෙන්න මේ හේතු නිසා දෙව්ලොව ඉන්න දිව්‍ය අසුර පිරිස මහා සාගරයට ආස කරනවා මහා සාගරයට ඇලුම් කරනවා කියලා කාරණා අටක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණු අටම උපමා කරගෙන උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට මේ තරම් ආස කරන්නේ ඇලුම් කරන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා බොහොම ලස්සනට විස්තර කරන මේක තියෙන්නේ පහාරාද කියන සූත්‍රය හරිය ලස්සන දේශනාව. මේ දේශනාවේ සීලය සම්බන්ධයෙන් ඉතාම වැදගත් විස්තර කිරීමක් සඳහන් වෙනවා. ඒ තමයි පහාරාද කියන ස්වාමීනි මහා සාගරය කියන්නේ වෙරළ ඉක්මවා යන්නේ නැති තැනක්. ලෝකෙ කොහෙන් ගත්තා සාගරයේ සීමාව වෙරළ. දැන් ඔබ බලන්න මේ කතාව ඇත්තද කියලා. මහා සාගරයේ සීමාවක් හැටියට ගත්තොත් කොහෙද තියෙන්නේ? වෙරළක්. ඉන්දියාවෙන් ගත්තත් වෙරළක් තියෙන. ලංකාවේ ගත්තත් වෙරළක් තියෙන. තව ලෝකෙ උත්තර ධ්‍රවයේ දිහෙන් ගත්තත් කොහේ හරි වෙරළ සීමා කරගෙන මහා සාගරේ පවතින. ලෝකෙ කොයි රටෙන් ගත්තත් සාගරයේ සීමාවක් හැටියට වෙරළක් දකින්න තියෙන. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියලා රසුරයන් කියන. බුදුහාඳුර කියනවා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ආස කරන්නේ බුද්ධ ශාසනයේ වෙරළ සීමා කරගෙන පවතී. මගේ ශාසනයේ වෙරළ තමයි සිල්වත්කම.
සීලය සීමා කරගත්ත ශාසනයක්. ඒ කියන්නේ සිල්වත් කෙනාටමයි අර වෙරළ ඉක්මවාගෙන මොහොතට යන්න තියෙන්නේ. අපි ඔබ මොහොත පාගනවා නම් මොහොත ඇතුළට යනවා නම් බෝට්ටුවකින් වේවා කොහොම හරි ඔබ මොහොතට යනවා නම් ඒ මොහොතට යන්න තියෙන වෙරළ ඉක්මවලා වෙරළ පහු කරගෙන එහෙමනම් ඒ වෙරළ තමයි සීලය. සීලේක පිහිටලම තමයි සාගරේ අර බුද්ධ ශාසනය ඇතුළට යන්න තියෙන වෙරළ පහු කරගෙන මහා සාගරයට යනවා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විදිහකට විස්තර කරනවා මේ සීලේ තියෙන වටිනාකම. පහරාද කියන සාමීනි මහා සාගරයේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් තමයි මහ මොහොතේ මලකුණු රඳින්නේ නැහැ. මලකුණු ගොඩ ගන්න වෙරළට ගොඩ ගන්න. කොහෙන් දැන් ඔබ බලන්න සමහර ලාවට කෙනෙක් මිනිහක් මරලා සමහර ලාවට මොහොතට දාන්න පුළුවන් කොහෙත් බෝට්ටුවෙන් හරි ගිහිලා මොහොතට දාලා ආවා කියලා හිතා. එක්ක කෙනෙක් මොහොතට ගහගෙන යනවා. එක්ක කෙනෙක් මොහොතට පනිනවා. නැවක් පෙරලෙන මොනවා හරි හේතුවක් මත මහා සාගරී කෙනෙක් මිය ගියොත් ඒ මලකුණ දවසකට දෙහිකට තුනකට පස්සේ හරි කොහේ හරි වෙරළකට ගොඩ ගන්නවා. මහා සාගරේ මලකුණු තියාගන්නේ මලකුණු ගොඩ ගන්න. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියලා අර අසුරයන් කියන. ඒ දිව්‍ය අසුර පිරිසක් මොහොතට ඇලුම් කරන ඔවුන් දකින්න කාරණා. බුදුරජාණන් වහන්සේ වදාළා මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි කියලා. මගේ බුද්ධ ශාසනයෙත් මලකුණු රඳින්නේ නැහැ කියලා. මේ ශාසනයේ මලකුණ තමයි දුස්සීල වෙන කෙනා. එයා අර මලකුණක් මොහොතෙන් ගොඩට විසි කරනවා වගේ බුද්ධ ශාසනයෙන් එළියට විසි වෙලා යනවා කියලා. එහෙමනම් සාගරී කියන්නේ බුද්ධ ශාසනය නම් ඒ සාගරී සිල්වතුන්ගේ ශාසනය. දුස්සීල වෙන කෙනා දුස්සීල වෙච්ච සැනි අර මලකුණක් මොහොතෙන් එළියට විසි වෙලා යනවා වගේ ශාසනයෙන් එළියට විසි වෙලා යනවා කියලා. එහෙමනම් මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ උතුම් මිනිස් ගුණ බුදුහාඳුරු පෙන්නනවා මහා සාගරය ඇතුලේ. අර පහරාද කියන ස්වාමීනි මහා සාගරය තුල වටිනා මුතු මැණික් සක් ශිලා වෙරළු මිනි ආදී මහා වටිනා සම්පත් තියෙනවා. මොහොත කියන්නේ සම්පත් සාගරයක්. ඒ නිසා අපි මහා සාගරයට ආසයි. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ තමයි. බුද්ධ ශාසනේ සම්පත් සාගරයක්. මේ ශාසනයේ තියෙන සම්පත් ටික තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගේ, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අර මොහොතේ තියෙන වටිනා වස්තුව වගේ බුද්ධ ශාසනය තුල තියෙන මහානීය සම්පත්. එහෙමනම් ඒ සියල්ල ලබන්න පුළුවන් කාටද? සිල්වත් කෙනාටම. අර වෙරළ ඉක්මවාගෙන සාගරයට ගිය කෙනා සාගරයේ තියෙන සම්පත් භුක්ති විඳින්න ලබන්න පුළුවන්. සිල්වත් කෙනා තුලමයි සතර සතිපට්ඨාන වැඩේ. සිල්වත් කෙනා තුලමයි සතර සම්‍යප්පදාන වීරිය වැඩේ. සිල්වත් කෙනා තුලමයි සතර ඍද්ධිපාද වැඩේ. සිල්වතා තුලමයි පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම වැඩේ. සිල්වත් කෙනා තුලමයි සප්ත බොජ්ජංග ධර්ම වැඩේ. සිල්වත් කෙනා තුලමයි සීල සමාධි ප්‍රඥා වැඩිලා නිවන් මඟ සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් ඊළඟට පහරාද සූත්‍රය බුදුහාඳුර විස්තර කරනවා. අර පහරාද කියනවා සාමිනී මහා සාගරේ අද්භූත ශරීර ඇති මහානීය සත්වය ඉන්නවනේ. ඒ අය යොදුන් සිය ගණන් විශාලයි. යොදුන් 100 200 විශාලයි කියන. ඒ අය මේ අපේ ඇහැට පියවිය ඇහැට දකින්න පුළුවන් අය නෙමෙයි. ඒ නිසා ඔබ එච්චර විශාල සත්තු කොහෙද මොහොතේ ඉන්නේ කියලා තර්ක විතර්ක කරන්න දෙයක් නැහැ. ඒක බුදුහාඳුර පෙන්නන්නේ ඒ අය අපි ඇහෙන් දකින මේ මාළු පීනගෙන යන සත්තු జాතියක් ගැන නෙමෙයි. අමනුෂ්‍ය කොටසක් මොහොතේ ඉන්නේ. ඒ අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100 200 300 තරම් විශාලයි කියන. ඒ අය ගැන ධර්මයේ සඳහන් වෙනවා තිමි තිමංගල තිමිර පින්දල නාග අසුර ගාන්ධර්ව කියලා. එක එක නම් ගොත්තලින් ඒ වර්ග හඳුන්වනවා. එතකොට ඒ තරම් මහානීය ශරීර ඇති අමනුෂ්‍ය මොහොත ඇතුලේ එහා මෙහා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මගේ බුද්ධ ශාසනෙත් මහානීය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සෝවාන් මාර්ගය යන කෙනා, සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනා,
අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේලා මගේ බුද්ධ ශාසනයේ තුල ඉන්න මහානීය පුද්ගලයෝ ඒ අය තුල තියෙන උතුම් ගුණ ධර්ම මහානීය ලක්ෂණ දැකලා අනිශ්‍රාවකයොත් බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ආස කරනවා කියලා බුදුහාඳුරු වදාළා. එහෙමනම් අර උපමාවෙ පෙන්නන්නේ ඒ අය අර සාගරයේ ඇතුලේ ඉන්න මහානීය සත්වයෝ වගේ දෙවියන් දිව්‍ය අසුරයන් ඒ මොහොතේ ඉන්න ඒ සත්වයන් දැකලා මහා සාගරය ගැන පුදුමෙන් ඒ මහා සාගරයට ආස කරන බුද්ධ ශාසනය තුල ඉන්න මාර්ගඵලලාභී මේ ධර්මයේ ගමන් කළ ප්‍රතිඵල ලබන උතුම් ශ්‍රාවකයන්ගේ ගුණ දන්න නිසා කියනවා සිවණක් ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයටත් ඇලුම් කරන්න. එහෙමනම් මතක තියාගන්න ඔය කියන උතුම් මිනිස් ගුණ අඩුම ගානේ සමාධියක් වේවා උපදවන්න පුළුවන් සීලවන්ත කෙනෙකුටම පමණයි. අර වෙරළ පහු කරගෙන සාගරයට ගිය කෙනාටමයි බුද්ධ ශාසනය උතුම් මිනිස් ගුණ උපදවන්න පුළුවන්. බුද්ධ ශාසනයේ සීමාව අර මහා සාගරයේ වෙරළ සීමා කරගන්නා වගේ සීලේ සීමා කරගත් ශාසනයක් කියන්නේ. එහෙමනම් දැන් ඔබට මේකෙන් තේරෙනවා ඇයි අපිට ප්‍රතිඵල නැත්තේ. දැන් බොහෝ දෙනෙක් අහනවානේ අපි බණ අහනවා මෙච්චර කාලයක් බණ ඇහුවා කෝ අපිට මේවැ ප්‍රතිඵල, අපිත් ඉතින් ඔය බණ අහලා තියෙනවානේ, අපි දැන් කොච්චර කල් බණ අහනවද කෝ අපිට ප්‍රතිඵල, කෝ අපිටත් එහෙනම් ලැබෙන්න එපා කියලා කියනවා. දැන් ඔබම බලන්න ඔබ දිහා, හැබැයි ඔබම ඔබ දිහා බලන්න ඇත්තටම මට මේ පන්සිල් ටික හරියට දිවිහිමියෙන් රැකගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. කොච්චරනම් කෙලෙස් බලවත් වෙලා අවස්ථාවත් එක සමහර වෙලාවට අපි හිතමු දැන් ඔබට හිතෙන්න පුළුවන් නෑ මම මේ විදිහට ඉන්නවා කියලා. ඉතින් එහෙම හිරේ දාලා ඉන්න මිනිස්සේ යම්කිසි වැරැද්දක් තුල හිර දඬුවම් විඳින පුද්ගලෙ ඒ හිරේ ඇතුලේ කාම්බරයක කොටු කරාට පස්සේ ඔහුට නිකම්ම පන්සිල් ටික රැකිලා නේන. ඔහුට අමුතුවෙන් හොරකම් කරන්න දෙයක්වත් නෑ, කාම්බරයක කොටු කරලා තියෙන. ඊළඟට ඔහුට ප්‍රාණඝාත ආදී මිනි මරන්න අපරාධ කරන්න සමහරලාට අර හිරේ ඉන්නකොට ඒකත් බෑ. ඊළඟට වැරදි කාම සේවනයේ දෙන්නේ ඒවත් බෑ. සමහරලාට ඔහු කියනේම කවුරු ගණන් ගන්නෙත් නෑ. මත්පැන් මට ඒ වගේ එන්න දෙන්නෙත් නෑ. පන්සිල් විතරක් නෙමෙයි තවත් එහා උතුම් ඒ සීලාදී ගුණධර්ම එහෙනම් අර හිරේ දාලා කාමරයක දාලා කූඩු කරලා ඉන්න මනුස්සයට කොහොමද රැකෙනව? ඒ නිසා මතක තියා ඔබ හොඳට ඔබ දිහා බලන්න. ඔබේ හිත තුළ මේ බුරබුරා නගින කෙලෙස්වල ස්වභාවය මේ ක්ලේශයන් ඔබට දමනය කරගන්න පුළුවන් හැකියාව උත්සාහය වීරිය ඔබ තුළ තියෙනවාද කියලා ඔබ ඔබේ හිතෙන් අහලා බලන්න. ඒ නිසා මේ සීලය කියන එක අපි පුරුදු කළ යුතු දෙයක් මතක තියාගන්න. සංසාර පුරුද්දක් තියෙන්න ඕන සීලයට. ඒ නිසා හැමෝටම අපි සීලය ගැන කිව්වට එහෙම ලේසි නෑ. මේ සීල් රකින්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සංසාර පුරුද්දක් තියෙන සසර පුරුදු කරන්න ඕන. ඒ සංසාර පුරුද්ද ඒ නිසායි සීල පාරමිතාව. සසරේ අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මේ සීලය පාරමී ධර්මයක් හැටියට ටික 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 දියුණු කරගෙන දියුණු කරගෙන ආවා. බොහෝ ආත්ම භාවවල ශරීර අවයවයක් නැති වුණත් මම සීලයට නම් හානි කරගන්නේ නැහැ කියලා තමන්ගේ අතපය කපනවා කිව්වත් ශික්ෂාපදයක් බිඳගන්න නැතුව සීලාදී ගුණ ධර්ම රැක්ක සීල උපපාරමිතා. ඊළඟට තමන්ගේ ජීවිතය අහිමි වුණත් මරණවා මේක කරේ නැත්නම් කියලා කිව්වත් මේ බොරුව කියපන් නැත්නම් බෝ මරණවා කියලා කිව්වත් තමන්ගේ සීලයට හානියක් කරගන්න නැතුව මරණයට හිත හදාගෙන ඉදිරිපත් වුණා. කමක් නෑ මාව මරන්න, මම මේ වැරදි වැඩේ කරන්නේ නෑ කියලා. ඒ විදිහට අපේ බෝසතාණන් වහන්සේ සසරේ සීල් රැක්කා. පරමත්ත පාරමිතා ජීවිත පරිත්‍යාගයෙන් සීල් රැක්කා. ඒ විදිහට පාරමී උපපාරමී පරමත්ත පාරමී සසර පුරුදු කරගෙන ඇවිල්ලා තමයි මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා අසංකේය දෙහිකුත් කල්පලක්ෂයක් සීලේ පාරමී උපපාරමී හැටියට සසර පිරුවා. ඊළඟට මහරහතන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඒකා සංකේය කල්පලක්ෂයක් සීලේ පාරමිතාවක් හැටියට වැඩුවා. අසෝ මහ ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් සසරි පාරමී පිරුවා.
සීලාදී ගුණ ධර්ම. ඒ නිසා මතක තියාගන්න සසර පුරුදු කළ යුතු දෙයක්. ඒ සංසාර පුරුද්දත් එක්කමයි කෙනෙකුට සීලේ ගැන ඇහෙනකොට ආසාවක් ඇති වෙන්නේ. සමහරුන්ට ඒව ඇහෙනකොටත් කේන්තියක්. දැන් බලන්න ඔබ ජීවත් වෙන සමාජයේ මිනිස්සු නොයේ තරාතිරම් වල හැම ජාතියම අය ඔබට ජීවිතේ මුණ ගැහිලා ඇතින්. ආටානාටි සූත්‍රය සඳහන් වෙන අර යක්කු වගේ මේ මනුස්ස ලෝකෙත් ඒ වගේමයි ඉන්න. වෛශ්‍රවන් දෙවියන් බුදුහාඳුරන්ට කියනවා සාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ අමනුෂ්‍ය අකමැති මේ යක්කු අකමැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බණ කියන. හැබැයි මේ යක්කු කියන්නේ ප්‍රාණඝාතයේ දෙන අය. ප්‍රාණඝාතයට කැමති. ඒකටමයි හිත කැමති. එතකොට ඒකට කැමති කෙනාට ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා බණ ඇහෙනකොටත් කේන්තියක්. ඊළඟට ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ හොරකමේ වළකින්න කියලා බණ කියන. නමුත් මේ යක්කු කියන්නේ සොරකමට කැමති. ඔවුන් ඒක තමයි පුරුදු කරගෙන ඉන්නේ. ඔවුන් මැරිලා යක්කු වුණත් අර කලින් හොරකම් කරපු පුරුද්ද ඒ කැමැත්ත ඔවුන් තුල තියෙනවා. එතකොට බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ හොරකමේ වළකින්න කියලා කියනකොට හොරාට කේන්ති යනවා. දැන් බලන්න සමහරලාවට හොරකමටම පුරුදු වෙච්ච හොරකමම ජීවිතේ කරගත්ත පුද්ගලයන්ට ඒ හොරකම් ගැන කියනකොටත් කේන්ති යනවනේ. කියන පුද්ගලයා එක්කනේ ගැටෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ ඉදිරියේ වෛශ්‍රවන් දෙවියන් කියන සාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ විතරක් නෙමෙයි. කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බණ කියන. හැබැයි මේ යක්කු යක්ෂණියෝ වැරදි කාමසයුනේට කැමති. ඔවුන් ඒවම කරලා තමයි මේ දුගතිය ඉපදිලා තියෙන්නේ. ඒවෙන් වළකින්න කිනෝට කේන්තියක්. දැන් බලන්න අද සමාජය එහෙම නැද්ද කියලා. කාමී සුමිච්ඡාචාරා වේරමණී කියේපු ගමන් කේන්තිය නැයි. අපිට ඕන විදියටයි අපි ඉන්නේ. අපි කාලා බීලා අපිට ඕන විදියට හිටපම කාටවත් තියෙන අමාරුව මොකද කියලා. කේන්ති අර කියන කෙනා එක්කයි වෛර බඳින. ඒ ධර්මයත් එක්ක සීල ගැන කියන දහමත් එක්ක ගැටෙනවා ඊට පස්සේ. ඒ නිසා මේ ලෝකේ හැමෝටම ධර්මයේ ඇහෙනකොට සීල ගැන ඇහෙනකොට හිත පිහිටන්නේ සංසාර පුරුද්දක් තියෙනවා. සසරේ සීල් රැකලා පුරුද්ද තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වෛශ්‍රවන් දෙවියන් කියන සාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බණ කියන. හැබැයි මේ යක්කු යක්ෂණියෝ බොරුවෙන්මයි ජීවත් වෙන. උන් බොරුවටමයි කැමති. මිනිස්සු රවට්ටන්න බොරු කියන්න ඒ අමනුෂ්‍ය අතරත් එහෙම උපදින්නෙත් පෙර සසරෙත් බොරුවෙන්ම ජීවත් වෙලා වැරදි කරපු මිනිස්සු. ඒ ලෝකවලත් යක්කු වෙලා ඉපදුනත් ඔවුන්ගේ කැමැත්ත ඒකමයි. හැබැයි බොරු කියන්නේ එපා කියලා ආදීනෝ පෙන්නකොට බොරුකාරයට කේන්තියක්. මත්පැන් මඩරෝගේ භාවිතයත් ඔය වගේමයි කියන මේ යක්කු ජීවත් වෙලා ඉන්නකොටත් ඒ බේබදුකම මත්පැන් මඩරෝගේ භාවිතේටම ආස කරපුවය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒවෙන් වළකින්න කියලා බණ කියනකොට ආදීනව ගැන කියනකොට ඒකට කැමති නෑ කියලා. දැන් බලන්න හොඳට ඔය මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ඒකටම කැමති ඒකට ආස කරන අයට පන්සිල් වල ඒ ශික්ෂාපද ගැන කියනකොටම කේන්දිනවා. සමහරු නැකිලා යනවා. අපිට නම් ඒක හරියන්නේ ඒ බණ අපිට හරියන්නේ නැහැ කියලා. ඒ නිසා මතක තියාගන්න සීලේ ගැන ඇහෙනකොට හිතට සතුටක් ඇති වෙන්නේ සසරේ සීලේ පුරුදු කරපු කෙනා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුදු ඇසින් දැක්කේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් අඩු අය ඉන්නවා කෙලෙස් වැඩි අය. රාග ద్వේෂ මෝහ ආදී අකුසල් සසරේ බලවත් ඒවටම යොමු වෙච්ච චරිත ඉන්නවා. රාග චරිත ద్వේෂ චරිත මෝහ චරිත කෙලෙස් වලටම පුරුදු වෙච්ච ඇබ්බැහි වෙච්ච චරිත ඉන්නවා. උන් අකුසලයටමයි කැමති. ඔවුන්ට සීලය ගැන ඇහෙනකොටත් කේන්ති වෙනවා. කැමති නැ බණක් අහන්න කැමති නැ. සීල ගැන කියන කෙනාටත් කේන්ති යනවා. කවුරු හරි සීල් ඇඳුම් ඇඳගෙන සුදු ඇඳගෙන බණ අහනවා නම් එයා දකින්න කොටත් කේන්ති යනවා. අපිට හැමෝම සීලයකට යොමු කරගන්න අමාරුයි. සංසාර පිනක් තියෙනවා.
හැබැයි සසරි සීල් රකින්න උත්සාහගත් පන්සිල් සමාදන් වෙච්ච වැටි වැටි හරි නැකිතිනා වගේ අඩුපාඩු දිහා බල බලා මං කොහොම හරි මගේ ගුණධර්ම රැක ගන්නවා කියලා උත්සාහයෙන් වීරියෙන් මේ ගමන යන්න උත්සාහ කරපු කෙනා එයාට සීලය ගැන ඇහෙනකොට හරි සතුටුයි. එයාට තමන් රකින්න ගුණධර්ම ගැන ඒවැ ආනිසංස ඒවැ වටිනාකම ඇහෙනකොට පුදුම සතුටක් ඇති වෙනවා. එයා සීලයට ආසයි. සීල් ගන්න කැමති, බණ අහන්න කැමති, පින්කම් කරන්න කැමති. එයා ගුණධර්ම වඩා ගන්න කැමති කෙනෙක්. පුංචි වරදේ පවා බිය දකින්න. අන්න ඒකයි වැදගත්ම දේ. ජීවිතේ මතක තියාගන්න සෝවාන් ඵලයට පත් වෙන තෙක් ඔබේ ජීවිතේ ඔබ අතින් අඩුපාඩු අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පුංචි අඩුවක් වුණත් ඒ වරදේ බය දකින්න. කුඩා වරදේ පවා බිය දකින්න. ආපහු සීලේ පිහිටන්න. ඒකට ධර්මයේ කියන්නේ ආයතින් සංවරයට එනවා කියලා. දැන් ඔබ හිතන්න ඔබ පන්සිල් සමාදන් වෙලා බණ අහනවා, පින්කම් කරනවා, ගුණ ධර්ම පුරනවා, ධර්මයේ දියුණු කරගන්න හරි ආසාවෙන් කටයුතු කරන කෙනෙක්. හැබැයි ඔය අතරේ තාම මේ මගපල් ලැබලා කෙලෙසුන්ගෙන් මිදලා රහත් වෙලා නෙමෙයිනේ. සාමාන්‍ය සමාජයේ මේ කෙලෙස් බලවත් වෙච්ච ලෝකේ පංචකාමයන් එක්ක ජීවත් වෙන මිනිස්සු එක්ක සමාජයේ ඔබ ඉන්නේ. ඔය අතරේ ඔබට බොරුවක් කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් අතේ. සෝවාන් වෙලා නෙමෙයි නම් බොරුවක් කියවෙනවා. හැබැයි ඒක කිව්වට පස්සේ ඔබම දන්නෝ දැම්මා. අනේ මගේ අතින් බොරුවක් නෙමෙයි මම මේ කීවේ. හැබැයි මතක තියාගන්න එයා ඔච්චර මිනිස්සු බොරු කියනවා නම් මං කියපුවාම මොකද කියලා හිතනවා නම් අන්න එතනින් එයාට දියුණුව කරා යන්න තියෙන අවස්ථාව ඇහිලා යනවා. පුංචි වරදේ පවා බිය දකින්න. මගේ අතින් වැරද්දක් වුණා, ආයිනම් මම මේ වැරද්ද කරන්නේ නැහැ, මං ආයිමත් දැඩි අදිෂ්ඨානෙන් සීලේ පිහිටලා වැරදි හදාගන්නවා කියන තැනට එන්න. අන්න එතනමයි දියුණුව තියෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ අතින් මදුරුවෙක් හරි පොඩි සතෙක් හරි ඔබ අතින් මැරුණා කියලා. නොදැනුවත්ව නෙමෙයි, අපි හිතමු කේන්ති ගිහිලා තරහ ගිහිලා ඒ වෙලාවට සතෙකුට දමල ගැහුවා, ආයුධයක් හරි අතේ තිබ්බ දෙයකින් ගැහුවා, පොඩි හරි මොකෙක් හරි සතෙක් ඔබ අතින් මැරුණා. දැන් ඒ දේ වුණාට පස්සේ සිහිය උපදිනවා. අනේ මගේ අතින් අකුසලයක් වුණා නේද, මට කේන්ති ගියා ඒ වෙලේ, තරහ ගියා, මට සිහිය පිහිටව ගන්න බැරි වුණා. දැන් අන්න ඔබට ඔබේ අතින් වෙච්ච වැරද්ද බරපතලව ඔබට හිතට මතක් වෙනවා. එහෙම වුණාට පස්සේ ඒක පසුතැවි තැවි දිගට ඉන්න කාරණයක් කරගන්න එපා. ඒ මොහොතෙම මම අද ඉඳන් ආයෙමත් මේ වරදින් කොහොම හරි මිදෙනවා, ආයිනම් මම මේ විදිහට ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ආයෙත් පංචශීලෙ පිහිටලා ආයෙත්ින් සංවරයට එනවා. ආයෙමත් සංවරේ පිහිටන ගිහි ශ්‍රාවකයෙක් නම් පන්සිල් සමාදන් වීමෙන් ආයෙමත් ආයෙත්ින් සංවරේ පිහිටන සාමණේර ස්වාමීන් වහන්සේලා සාමණේර සීලේ සමාදන් වෙන උපසම්පදායේ ඉන්න ඇවැත් දෙසීමෙන් පිරිසිදු වෙන ඇවැත් තියෙනවා. තව බරපතල ඒවා තියෙනවා, මානත් පුරලා ඒ විදිහට විනය කර්ම වලින් යම් යම් විදිහට පිරිසිදු කරගන්න බුදුහාඳුරෝ ආයතින් සංවරයට එන්න පුළුවන් ක්‍රම පෙන්නවා. ඒ නිසා ඔබේ ජීවිතයේ තුල යම් වැරැද්දක් අඩුපාඩුවක් වුණොත් විශේෂයෙන් ගිහි ශ්‍රාවකෙක් හැටියට අපි හිතමු ඔබ ජීවිතයේ යම් වැරදි දෙයකට යොමු වුණා, මත්පැන් මත්ද්‍රව්‍ය වලට කවුරු හරි යාළුවෝ නිසා හරි යම් දවසක කොච්චර හිත හදාගෙන හිටියත් මම බොන්නේ නෑමයි කියලා. අපි හිතමු ඔබට කෙනෙක්ගේ පෙළඹවීමක් හරි ඔබේ තිබිච්ච උවමනාව හරි මොකක් හරි දෙයක් ඔබ ඒ වැරද්දට යෙදුණා කියලා. හැබැයි ඔබ ඒක වරද වරදක් හැටියට දැකලා ඔබ හිතනවා නම් මං ආයි මේක කරන්නේ නෑ, මං කොහොම හරි මෙතනින් නැගී සිටිනවා කියලා. අන්න එතනම ඔබට ආයතින් සංවරේ පිහිටලා ගුණධර්ම වඩා ගන්න පාරක් හැදෙනවා. හැබැයි මතක තියාගන්න බොහෝ දෙනෙකුට වරදිනදී ඒ පුංචි වරදේ බිය දැකලා නිවැරදි කරගන්න උත්සාහ ගන්නේ නැතුව ඒ වරද සාධාරණීකරණය කරන්න කරුණු හොයනවා නම් එතනින්ම ඔබ පරදිනවා. ඔබට ගුණධර්ම වඩා ගන්න තියෙන අවස්ථාව ගිලිහිලා යන. බලන්න මේ ලෝකේ බොහෝ දෙනෙක් වැරදි කරන බොහෝ දෙනෙක් නිවැරදි වෙන්න උත්සාහ ගන්නේ නැහැ. ඊට වඩා ලොකු වැරදි පෙන්න අපි කරපුවාම මොකද? අන්න එහෙම අහන අය කොච්චර ඉන්නවද? අච්චර මිනිස්සු අපරාධ කළා ඔය හොඳට ඉන්නේ. ඉතින් අපි කරපුවාම මොකද කියලා අහනවා. අච්චර හොරු ඇජබිලා ඉන්නේ, මේ තරම් කෝටි ගණන් හොරා කාපු හොරු ඔය ඉන්නේ හොඳට.
අපි මේ පුංචි දෙයක් ගත්තහම මොකද කියලා අහන. අච්චර වැරදි දුස්සීලකම් කරපු මිනිස්සු ඔය හොඳට ඉන්නේ. ඉතින් අපි කරපුවහම මොකද කියලා අහන. ඒ නිසා මතක තියාගන්න මේ විදිහට අරයා කරනවා මෙයා කරනවා අච්චර හොරු ඉන්නවා මෙච්චර හොරු ඉන්නවා කියලා ඒ විදිහට තමන්ගේ වැරද්ද සාධාරණීකරණය කරන්න යමෙක් කරුණු හොයනවා කියලා කියන්නේ ඔහු තමන්ගේ අඩුපාඩු හදාගෙන නිවරදි වෙලා ධර්මයේ පැත්තට යන්න තියෙන අවස්ථාව තමන්ම අහිමි කරගන්න කෙනෙක්. ඔහුට ආයතින් සංවරේ පිහිටන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඔහුට කුසල් වඩන්න තියෙන අවස්ථාව වැහිලා යනවා. ඒ නිසා වරදින් මිදෙන්න උත්සාහ කරන්න. වැටුණත් නැකිටින්න. වැටෙනවා. වැටි වැටි තමයි නැකිටින්නේ. ඒ සැනින් වරදින් නැකී සිටින්න. ඊළඟ තවත් දෙයක් තමයි ඔබ තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගය යනකොට වෙච්ච වැරදි පසුතැවි තැවි ඉන්න තියාගන්න එපා. ඒ තමයි අපි සාමාන්‍ය මේ ගිහි ශ්‍රාවකයෝ බොහෝ අය අපිත් එක්ක ඇවිල්ලා කතා කරනකොට අපි දකින දෙයක් තමයි බොහෝ දෙනෙක් තමන්ගෙන් වෙච්ච පරණ වැරදි හිත හිතා ඒක හිතේ වඩන ඒක භාවනාවක් වගේ වඩනයි ඉන්නවා. අනේ හාමුදුරනේ මගේ මේ වගේ වැරදි වුණා ඉස්සර මම මේ වගේ අපරාධ කරා නොදන්න කාලෙ මෙහෙම වැරදි වුණා දැන් අවුරුදු ගානකට පස්සේ වෙච්ච පරණ වැරැද්දක් ඔහොම හිතන්න මොකද වෙන්නේ ඒක බලවත් වෙනවා හිත තුල වැඩෙනවා අවුරුදු ගානකට කලින් හරි කවද හරි එහෙම වැරදි වුණා නම් දැන් මොකද කරන්නේ ඒ වෙච්ච වැරදි අපි සීලේක පිහිටියට පස්සේ ඔබ හිතාගන්න දැන් මන් සිල්වත් ඒවා ගෙවිලා ඒවා ඉවරයි දැන් ඒවා ආපහු නිවැරදි කරන්න විදිහක් නැහැ වෙච්ච දේ වුණා ඉවරයි දැන් මන් සිල්වත් මන් දැන් ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක් මන් දැන් සොරකමෙන් වැළකිච්ච කෙනෙක් මම දැන් වැරදි කාමසේවණින් වැළකිච්ච කෙනෙක් මන් දැන් බොරුවෙන් මත්පැන් මඩරවලින් වැළකිච්ච මන් දැන් සිල්වත් අන්න එහෙම හිතලා පරණ වැරදි හිතෙන් අමතක කරලා දැන් ඔබ සමාදන් වෙන්න සීලය දිවිහිමියෙන් රැකගෙන ඉස්සරහට යන්න අන්න යාටමයි කුසල් දහම් වැඩෙන්නේ මේ නිවන් මඟ විවර වෙන්නේ දැන් ඔබ හිතන්න මේ බුද්ධ ශාසනයේ අඟුලිමාල වගේ භාවනා කරන්න වාඩි වෙලා තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු මිනීමැරුම් අපරාධ ඇඟිලි කපපු ඒවා ඕවා සිහි කර කර හිටියා නම් කවදාවත් භාවනාවක් වැඩෙයිද පසුතැවිම පරණ මතකයන්ම සිහි කර කර අයියෝ මම මෙහෙම අපරාධ කරා කී කී ඉන්න වෙනවා මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච අම්බපාලි සිරිමා වගේ වෙසංගනම් ඒ ජීවිතයේ වෙච්ච කරපු කියපු දේවල් සිහි කර කර හිටියා නම් සීලේ දියුණු කරගෙන ඉහළට යන්නද ඊළඟට හොරකම් කරපු හොර කණ්ඩායම් පිටි මේ බුද්ධ ශාසනේ පරණ වැරදි අතහැරලා සිල්වත් වෙලා පැවිදි වෙලා බණ භාවනා කළ රහත් වුණා හැබැයි ඒ අය ඉස්සර මං හොරකම් කරා ඒ කාලේ මං අසවල් ගියේ බින්දා මෙච්චර හොරකම් කරා මෙච්චර වස්තුව මං කොල්ල කෑව ඕවා හිත හිතා හිටියානම් තමන්ගේ හිත අර අකුසලයේම එල්ලි එල්ලි ඉන්නවා මිසක් ගුණ වඩා ගන්න බැරි වෙනවා ඒ නිසා මතක තියාගන්න ධර්මයේ පිහිටියට පස්සේ පරණ වැරදි ඔක්කොම හිතෙන් අමතක කරා. දැන් මට ඒව අදාළ නැහැ. මං දැන් සිල්වත් කෙනෙක්. මම අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ උතුම් සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ඉදිරියට යනවා කියලා හිතන්නේ. එතනමයි ඔබේ දියුණුවේ ආරම්භය. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයේ ආනන්තරි අකුසලයක් කරලා නැත්නම් වීරියවන්ත කෙනෙකුට මේ ජීවිතේම ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. ඒ නිසා ඔබේ අතින් වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් ඒව ඔක්කොම හිතෙන් අමතක කරා. ඒව අමතක කරලා දැන් ඉඳන් අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ බණ ටික ඇහෙන්නේ තරුණ වයසේද මැදි වයසේද වයසට ගිහිල්ලාද අඩුම ගානේ ලෙඩ ඇඳේද මේ මොහොතේ ඉඳන් හරි හිත හදාගෙන දැඩි අදිෂ්ඨානෙන් අද ඉඳන් පටන් ගන්න. අද ඉඳන් මං උතුම් සීලයක පිහිටනවා. අද ඉඳන් මං මේ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉන්නවා. මම මේ ගුණධර්ම ආරක්ෂා කරගන්න මගෙන් අඩුපාඩුවක් වුණොත් මං ආයෙමත් සැනින් සීලය අලුත් කරගෙන ආයතින් සංවරේ පිහිටන අන්න ඒ කෙනාටමයි මේ බුද්ධ ශාසනේ උතුම් මිනිස් ගුණ වඩාගෙන දියුණුව කරා යන්න පුළුවන් පාර මාර්ගයේ විවෘත වෙලා එන්නේ. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනේ තුල අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා බොහෝ අය මොන තරම් සමහරු වැරදි අඩුපාඩු ජීවිතේ බුදුහාඳුරු ඉදිරි
හැබැයි ඕන් තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු බුදුහාඳුරු අහනකොට සංගවන්නේ නැහැ. භික්ෂුව ඔබ මේ වගේ වැරද්දක් කරා නේද කියලා අහනකොට නැහැ කියලා බොරු කියන්නේ. ඇත්ත කියනවා සාමීනි මගේ අතින් මෙහෙම දෙයක් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ අයට නිවරදි වෙන්න ධර්ම මාර්ගේ වඩා ගන්න අවශ්‍ය මාර්ගෙ පෙන්නනවා. ඒ වරදෙන් ඔහුව නගා සිටවනවා. වරදින් නැගී සිටින්න මාර්ගෙ පෙන්නනවා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ අඩුපාඩුවක් වුණාට පස්සේ ඒ වරද අඩුම ගානේ මේ රටේ අනිත් අයට මම මෙහෙම වැරදි කරා කිය කිය හතර වටේ කිය කියන්න ඕනේ. අඩුම ගානේ ඔබ ඔබේ හිතට එකඟව බුදුහාමුදුරු ඉදිරියේ හරි සාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ යති මේ විදිහට වැරදි අඩුපාඩුකම් වෙනවා මං කොහොම හරි මේව හදාගෙන මම මේ සීලයේ තුල පිහිටලා නිවරදි වෙනවා කියන අදිෂ්ඨානේ ඒ වැරදි නිවරදි කරගෙන ධර්මයේ කරා යන්න. අපි දන්නවා බොහෝ අය සමහර අය තමන්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගන්න පුදුම වීරිය වඩනවා. සමහරු මහා සෑ ඉදිරියේ රුවන්වැලි මහා සෑ ඉදිරියට ගිහිල්ලා ඒ චෛත්‍ය ඉදිරියේ බුදුහාඳුර ඉදිරියේ කියනවා වගේ තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු මේ චෛත්‍ය ඉදිරියේ කියලා දැඩිව අදිෂ්ඨාන කරගන්නවා. මම අද ඉඳන් නිවරදි වෙනවා. ආයි මේ වැරදි අඩුපාඩු කරන්නේ නෑමයි කියලා පොරොන්දු වෙනවා. එහෙම පොරොන්දු වෙලා ඇවිල්ලා පුදුම විදිහට ගුණ වඩන්න වීරිය ගන්න. බැරි වෙලා හරි අඩුපාඩුවක් වුණොත් ආයි යනවා. බුදුහාඳුර ඉදිරියට ගිහිල්ලා කියනවා වගේ ඒ මහා සෑ ඉදිරියේ මහා බෝධීන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා තුනුරුවන් කමා කරගෙන තමන්ගේ වරදෙන් නැගී සිටින දැඩි වීරිය ගන්න. අන්න එහෙම කෙනා තමයි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ. වීරිය වඩා ගන්න. ඒ නිසා පින්වතුනි ජීවිතේ කොහොම හරි කය වචනය සංවර කරගෙන හිත සංවර කරන්නේ භාවනාවෙන්. කය වචනය සංවර කරන්නේ සීලේ. තුනුරුවන් සංවරේ මේ ධර්මය අවබෝධ කරා යන්න නම් සීල සමාධි ප්‍රඥා සිල්වත් කෙනා තුළමයි සමාධි ආදී ගුණ වැඩෙන. සිල්වත් සමාධිමත් හිතක් තියෙන කෙනා තුළයි ප්‍රඥාව වැඩේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලෙ නිතර නිතර සිහිපත් කරා ඉති සීලම් මහණෙනි මෙයයි සීලේ. ඉති සමාධි මහණෙනි මෙයයි සමාධිය. ඉති පඤ්ඤා මහණෙනි මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලෙන් දියුණු කරන සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඤා සමාධිය තුල පිහිටලා දියුණු කරන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදලා නිවන කරා යනවා. ඒ නිසා මහණෙනි සීල සමාධි ප්‍රඥා වඩලා මේ සසර ගමනින් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නනවා. ඒ නිසා ඔබ හැම දෙනා මේ ලැබිච්ච බුද්ධ ශාසනය තුල වීරිය වඩන්න, කුසල් වඩන්න, සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න. ඉතින් අද මේ ධර්මානුශාසනාවෙන් රැස් කරගත් සියලු පිනත් ඔබ හැම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස, නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න. Thank you.